අද ජාත්‍යන්තර කම්කරු සහයෝගිතා දිනය හෙවත් වැඩකරන මිනිසුන්ගේ දිනයයි. කම්කරු දිනේ ආරම්භය ඉතිහාසය සහ වර්තමානය ගැන අද ඇත්තටම විමසිය යුතුයි. මේ ඒ පිළිබඳව අප තබන විශේෂ සටහනක්. අද ජාත්‍යන්තර කම්කරු සහයෝගිතා දිනය හෙවත් වැඩකරන මිනිසුන්ගේ දිනයයි. කම්කරු දිනේ ආරම්භය සහ ඉතිහාසය අද ඇත්තටම විමසා බැලිය යුතුමයි. මන්ද මේ දිනය නම් වන්නේම පාලකින් සහ වැඩ කරන ජනතාව අතර වූ සටනක් නිසයි. එහෙත් අපේ රටේ ඉතිහාසයේ පුරාම මැයි පළවෙනිදා කම්කරු දින යනු දේශපාලන පක්ෂවල හයිය පෙන්වන දේශපාලන නායකින්ගේ කතාවලට අත්පුඩි ගහන අන්තිමට ගෙදර යන්න බස් එකක් නැතුව මහමග රස්තියාදු වන දිනයක් බව කිව යුතුයි. අප මේ රටේ සමරන්නේ සැබෑම කම්කරු සහයෝගිතා දිනේද යන්න මුලින්ම විමසන්නට අවශ්‍යයි. ඊට ප්‍රථම ජාත්‍යන්තර ඉතිහාසය දැනගත යුතුයි. 1880 දශකයේදී ලෝකේ පුරාම කම්කරුවන්ට සිය රාජකාරිය සඳහා නිශ්චිත පෑගානක් තිබුණේ නැහැ. බොහෝ කම්කරුවන්ගෙන් එදා හාම්පුතුන් පැය 15, 20, 25 එක දිගට වැඩගත්තා. 1886 ඇමරිකාවේ නිව්යෝක් සිට සැන් ෆ්‍රැන්සිස්කෝ දක්වා කම්කරු වැඩවර්ජන හා උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වුණා. ඒ පැය 8ක සේවා කාලයක් ඉල්ලමිනුයි. සටනේ අරගල මධ්‍යස්ථානය වුණේ චිකාගෝයි. 1886 මැයි පළවෙනිදා චිකාගෝහි මැක්කොමි කර්මාන්ත ශාලාවේ කම්කරුවන්ද දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කළා. කර්මාන්ත ශාලාවේ හාම්පුතුන්ට මේ කඩාකප්පල් කිරීමට අවශ්‍ය වුණා. අද අපේ රටේ සමහර හාම්පුත්තු වගේ හාම්පුතුන්ගේ සල්ලිවලට යටවුණු හොරිකඩයන් පිරිසක් උද්ඝෝෂකින් හා ගැටුම් ඇති කරගත්තා. අද වගේම තමයි. හැබැයි අද ඇමරිකාව එහෙම නැති වුණාට අපේ රටවල් තාම එහෙම තමයි. අන්තිමට එදා චිකාගෝ පොලිසියත් අර අපේ පොලිසිය වගේ අවම බලය පාවිච්චි කළා. 6 දෙනෙකුට මේ අවම බලය යටතේ ජීව උණ්ඩ යොදාගෙන වෙඩි තිබ්බා. 6 දෙනෙක් උණ්ඩයට බිලිව මිය ගියා. 50කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. පෙළපාලියේ සුදු වර්ණ කොඩි ලෙයින් රතු පැහැගන්වුණා. ඒ නිසයි අදත් කම්කරුවගේ වර්ණය බවට රතු පත් වෙලා තියෙන්නේ. මේ වෙඩි තැබීමට එරෙහිව මැයි 4 වනදා චිකාගෝහිදී දැවැන්ත රැලියක් පැවැත්තුවා. සාමකාමී රැලිය අවසන් වීමට මොහොතකට පෙර පොලිසිය පැමිණියා. එහිදී අදටත් කවුද කියලා අඳුනන්නේ නැති අයකු අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරයෙන් 5 දෙනෙකු තුවාල ලබා එක් අයකු මිය ගියා. මිය ගියේ පොලිස් නිලධාරියෙක්. ඒ සමගම පොලිසිය ඉවක් බවක් නැතිව අවම බලය ලෙස ජනතාවට ජීව උණ්ඩවලින් වෙඩි තැබුවා. බෝම්බ ගැසූ සිද්ධියට කම්කරු නායකින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. චිකාගෝ නුවර පුරා ලේ ගංගාවක් ගලාගෙන ගියා. මිනිමැරුම් චෝදනා යටතේ මේ නායකින්ට විරුද්ධව නඩු ඇසුවා. ජූරියට තෝරගෙන තිබුණෙත් කම්කරු සටනට විරුද්ධ වූ පිරිසක්. ඔවුන් කම්හල් අයිති හාම්පුතුන්ගෙන් පගාව අරගෙන තිබුණා. ඇමරිකාවේ එදා එහෙම වුණාට අපේ රටේ අදවත් එහෙම වෙන්නේ නෑ, එහෙම මෙහෙ වෙන්නේ නෑ කියලා අර සුනිල් පෙරේරාගේ සින්දුවක් පොඩ්ඩක් යහට මෙහට වෙනස් කරන්න හිතුණා. ඒ පිළිබඳව අභාව ප්‍රාප්ත සුනිල් පෙරේරා අපට සමාව දෙවි කියලා විශ්වාස කරනවා. එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. සාක්ෂි දුන්න අයටත් හාම්පුතුන් අල්ලස් දීලා තිබුණා. අවසන් තීන්දුව වුණේ මේ කම්කරු නායකින්ව එල්ලා මැරීමයි. කීප දෙනෙකුටම පසුව ජීවිතන්තයේ දක්වා සිරදඬුවම් ලැබුණා. එක් අයෙකු එල්ලන්න පෙර සියදිවි නසාගත්තා. පසුව ඇල්බර්ට් පර්සන්ස්, ඕගස් ස්පයිසස්, ජෝර්ජ් එංගල් සහ ඇඩ්ලොෆ් ෆිෂර් කියන අභීත කම්කරුන් නායකින්ව එල්ලා මරණු ලැබුවා. ලේ වෙඩි උණ්ඩ සිරදඬුවම් හා ජීවිත පරිත්‍යාගෙනුයි මේ පැය 8 වැඩමුරය අප හැමට හිමි වුණේ. ඒ අනුවයි 1887 මැයි පළවෙනිදා ජාත්‍යන්තර කම්කරු සහයෝගිතා දිනය ලෙස නම් කෙරුණේ. අපේ රටේ මැයි දිනේ පැවැත්වීම ආරම්භ වුණේ 1930 සිටයි. ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ ඒ.ඒ. ගුණසිංහ මහතා ඊට මුල් වුණ බව වාර්තා වනවා.
පිටකොටුවේ ප්‍රයිස් පාක්හිදී ප්‍රථම රැලිය පැවත්වුණා. ඊට තේමා වෙලා තිබුණ කියන්නේ එදා රාජ්‍ය පාක්ෂික විමු යන්නයි. ඊට එදා යටත් විජිත ආණ්ඩුවේ නිලධාරීන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ද සහභාගි වුණ බව තමයි වාර්තාවන්නේ. 1934දී මාක්ස්වාදී සංගමය දෙවන මැයි රැලිය පවත්වා තිබෙනවා. එහි තේමාව වුණේ නිදහස සහ සමාන වැටුප් යන්නයි. අපේ රටේ මැයි රැලි ඉතිහාසයේදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ නමත් ඉහලින්ම ලියවී තිබෙනවා. ඒ 1987දී මැයි දින පෙළපාලි රැස්වීම තහනම් කළ පළමු පුද්ගලයා ලෙසයි. කෙසේ නමුත් ඇමරිකාවේ චිකාගෝ නුවරදී දිවි පුදා ආරම්භ කළ මේ අරගලය අපේ රටේදී නම් හැම අවුරුද්දකම පක්ෂවල හයිය පෙන්වන දිනයක් බවට පත් වුණා. බත් පැකට් එකක් මත් පැන් කාලා දීලා බස්වලින් කොළඹ ගේන සමහර මිනිසුන් දන්නේ නෑ ඇයි කොළඹ ආවේ කියලාවත්. මොකද ඒ අය එන්නෙම පාට පාට කණ්ණාඩි දාගෙන. ඊට පසුව තම පක්ෂ නායකින් මයික් කඩාගෙන කෑමොර දෙන හිස් වචනවලට අත්පුඩි ගහලා හූ කියලා උඩ පැනලා නටලා හැරිලා බලනකොට ඒ පක්ෂ නායකින් බෙන්ස් BMW වලින් සිය මාලිගාවලට වැඩලා. අන්තිමට කොළඹ ආපු අය ගෙදර යන්න විදිහක් නැතුව පාර පුරා. මොකද මැයි දිනේට මගී ප්‍රවාහනයත් අඩාලයිනේ. කම්කරු සහයෝගිතා දිනේට වගේම පක්ෂවල හයිය පෙන්වන පසුව බලයට ආවහම චිකාගෝ හාම්පතුන්ට එහා යන අපේ පාලකයින්ට ඉතින් දැන් කියන්න තියෙන්නේ ඉදිරියේදී තම තම පක්ෂවලට කම්කරුවන් හොයාගන්න එක හිතන තරම් ලේසි වෙන එකක් නැහැ. මොකද වත්මන් තරුණ පරපුරෙන් 80%කටත් වැඩි පිරිසක් අරක්කු කාලටයි බත් පැකට් එකටයි ගේන්න බැහැ. අද ගාලු මෝදර තරුණ අරගලය අපට ඒ බව කියා දෙමින් ඉන්නවා. රට විනාශ කරපු සියලු පාලක තන්ත්‍රයන් වලට විරුද්ධව අපි නැගිටින්න අවශ්‍යයි.